තවත් සුන්දර උදෑසනක් තුළ ඔබ හමු වෙන්න පැමිණියේ ගීතන් වලී ඇල්බම් එකෙන් ගීතිකා ඇල්බම් එකෙන් 38 වෙනි පෝස්ට් එක ඔබට ඉදිරිපත් කරනවා අද. ඉතින් අපි දැන් තෝරගන්නවා මොහොමඩ් රාෆි මැතිතුමන්ගේ සංගීත චාරිකාවේ අවසාන යුගයට අයිති ගීත ටික අපි ඊළඟට තෝරගන්නේ. දැන් මේ ගීත 1970 දශකයේ අගභාගයේ තමයි මේ ගීත නිර්මාණය වෙන්නේ. නමුත් මේ ගීත 1980 දශකයේ තුමාගේ අභාවය සිදුවෙන 1980 වර්ෂයෙන් පසුව පවා ඇතැම් නිර්මාණ එළි දක්වන්නේ ඉන් පසුව. ඉතින් නමුත් මේ නිර්මාණ තෝරගත්ත කිහිපේ තියෙන විශේෂත්වය තමයි මෙතනින් ඉදිරියට අපි කලින් කතා කරා භාරතීය සංගීතය නොයෙක් බාහිර සංගීත මූලාශ්‍රවලින් පෝෂණය ලබලා ඔවුන්ගේ නවීන සංගීතය ඉදිරිපත් කර ආකාරයේ ඒ යුගයේ. දැන් අපි මේ ගීතවලින් අපිට ගම්‍ය වෙන්නේ ඔවුන් ඒ ලබපු අත්දැකීමුත් එක්ක තමන්ගේ ස්වදේශීය සංගීතය ඔවුන් ජාත්‍යන්තර මට්ටම දක්වා සංවර්ධනය කරපු හැටි, ඒක ලෝකයේ අනිත් සංගීත ධාරාවන්ගෙන් වෙන් කරලා අනන් ඔවුන්ටම අන්‍යෝන්‍ය වූ වෙනම සංගීත සම්ප්‍රදායක් ඔවුන් ලෝකයේ අන්තර්ජාතික තලයේ තැබුවා. ඒක කිසිම වෙනත් සංගීත එකකට ඒක කොපි කරන්න බැරි, ඒක ඒ තරම් සුන්දර සංගීතයක්. ඒක ලෝකයේ සංගීත ධාරාවන්ගෙන් සම්ප්‍රදායන්ගෙන් එකක් විදියට ඔවුන් ලෝකයට ගෙන එන්න සමත් වුණා. ඉතින් ඒක පිළිබිඹු කරන ගීත කිහිපයක් තමයි අපි ඊළඟට තෝරගත්තේ. ඉතින් මේ ගීතය 1970 දශකයේ මේ දේශීය සංගීතයේ ප්‍රගමනය පිළිබිඹු කරන ගීතයක් ભારතයේ. ඉතින් ඒක ඉතාම ජනප්‍රිය වෙච්ච ගීත කිහිපයක්. ඉතින් ඒ ගීතවලට මොහොමඩ් රාෆි මැතිතුමන්ගේ අසහාය කටහඬ, ඒ වගේම ලතා මංගේෂ්කාර මැතිනියගේ ඒ සුන්දර අසහාය කටහඬ, ඔවුන්ගේ ඒ අසහාය වූ සුන්දර හඬින් ඒ ගීත මාධ්‍යයන්ගෙන් මේ ලෝකේ සවන් ආසන්නන්ගේ සවන් වලට යොමු වුණා. ඉතින් අපි මේ ගීතය තෝරගන්නේ 1979 වගේ එළි දැක්වෙන සාරේගම් කියන චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය JPCP ගේ අධ්‍යක්ෂණයක් නිර්මාණ නිෂ්පාදනයක්, ඒ වගේම අධ්‍යක්ෂණය විශ්වනාත් කියන දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. ඉතින් මේ චිත්‍රපටයේ මේ ගීතය ගත්තොත් මේ ගීතය ආනන්ද භක්ෂී කියන දක්ෂ ගීත රචකයාණන්, ભારતીય කවියාණන් තමයි මේ ගීතය රචනා කරන්නේ. ආනන්ද භක්ෂ කියලා කියන්නේ ભારતીય සිනමාව මේ යුගයේදී තමන්ගේ මේ ගීත රචනා වලින් පුරවපු කලාකරුවෙක්. ඉතින් ඔහුගේ මේ පුදුමාකාර ගීත රචනා සමූහයක් මේ අපිට දකින්න ලැබෙනවා මේ සිනමා සංගීතය විශ්ලේෂණය කරනකොට. ඉතින් මේ ගීතයේ සංගීතය සැපුවා ලක්ෂ්මීකාන්ත් ප්‍යාරලාල් කියන ඒ පුද්ගලයන් දෙදෙනාගෙන් සැදුම්ලත් ඒ ද්විපුද්ගල සංගීත නිර්මාණකරණය තමයි ලක්ෂ්මීකාන්ත් ප්‍යාරලාල් කියන ඒ දක්ෂ සංගීතවේදීන් දෙදෙනා ඔවුන් විසින් තමයි මේකට සංගීතය සැපුවේ. ඔවුන්ගේ සංගීතයේ විශේෂ ලක්ෂණ විදිහට මම දකින ඔවුන් දේශීය සංගීතය ඉතා හොඳින් හසුරුවමින් එය ජාත්‍යන්තර තැනට රැගෙන ගියයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගීත ගායනය ලතා මංගලේශකාර මැතිණිය සමඟ මොහොමඩ් රාෆි මැතිතුමන් ඔවුන්ගේ අසහාය කටහඬින්. ඉතින් මේ ගීතයට රංගනයෙන් දායක වෙනවා රිෂි කපූර්, ඒ වගේම ජයප්‍රදා කියන ඉන්දියානු රංගන ශිල්පිය සහ ශිල්පිනී. ඉතින් රිෂි කපූර් සහ ජයප්‍රදා කියන මේ රංගන ශිල්පීන් ගත්තම ඔවුන් ඒ යුගයේ ජනප්‍රිය අය. ඒ වගේම රිෂි කපූර් කියන්නේ රාජ් කපූර් කියන ඒ සිනමා වේදිකාවේ සිනමාවේ ભારતીય සිනමාවේ දැවැන්තයෙකුගේ පුතෙක්, ඔහුගේ පවුලෙන් පැමිණි කෙනෙක්. ඉතින් ඔහුටත් ඒ උරුමයෙන් ආව රංගන හැකියාවක් තිබුණා. ඒ වගේම ජයප්‍රදා කියන්නේ දකුණු ඉන්දියානු සිනමාවේ සිනමා ලෝ දිවියට පාතබල, නමුත් බොලිවුඩේ දක්වා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරපු කලාකාරිනියක්. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ දකුණු ඉන්දීය ශිල්පිනීන් තමයි ඇත්තටම ඔවුන්ගේ නර්තන හැකියාව ගත්තොත් සමහර විට ඔවුන් උතුරු ඉන්දියානු ශිල්පිනීන් අභිභව යන තරම් විශිෂ්ට නර්තන හැකියාවකින් යුක්තයි. ඒ නිසා තමයි මම හිතන්නේ ඇය මේ චිත්‍රපටයට තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ රංගනයෙන් විශේෂයෙන් ඇගේ නර්තනයෙන් මේ චිත්‍රපටයට විශාල ආලෝකයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක බොහොම සුන්දර කතාන්දරයක්.
ඉතින් ඒ කතාවේ ඇය ගොළු තැනැත්තියක් විදිහට ඉන්නේ. ඉතින් ඒ ඇගේ ඇයව සුවපත් කරන්න වෙහෙසෙන මේ තරුණයා ගැන ඇගේ හිතේ ආදරයක් ඇති වෙනවා. ඒ ආදරය ඌට ප්‍රකාශ කරන්නේ ඇය ගොළු නිසා ඇගේ හදවතේ උපදින සංකල්පනාවක් ඇය සිතන දෙයක් විදිහට තමයි මේ ගීතය ගොඩනැගෙන්නේ. ඉතින් මේ ගීතය ආරම්භ වෙන්නේ ඒ සුන්දර උද්‍යානයක ඒ දිව්‍ය ප්‍රතිමා ඉස්සරහා උන්ගේ ඇය ඔහුට මල් මාලාවක් පළඳවලා, දෙවියන්ගේ ප්‍රතිමාවේ තිබිච්ච මල් මාලාව ඒ තරුණයට පළඳලා ඔහුව ඇයගේ හදවතෙහි අභිෂේක කරන ඒ සුන්දර මොහොතේ තමයි මේ ගීතය ආරම්භ වෙන්නේ. ඉතින් මේ ගීතය නැවතත් මං කියනවා අර භාරතීය සංගීතය අන්තර්ජාතික තලයේ නිරූපණය කර පෙන්වන විශිෂ්ට ගීතයක්. ඉතින් අපි මුල් ගීතයට ලං වෙන්න උත්සාහ කරමු. ඉන් පසුව ගීතෙන් පසු මම ඔබට මේ ගීතේ පද රචනාව විස්තර කරන්නම්. ඉතින් අපි ගීතයට යමු. Dafli baja, dafli wale, dafli baja. Meri gungru bulate kya? Mina tu tu baja. तेरे बिन मैं क्या, मेरे बिन तू क्या, एक दूसरे भी हम अकेले, दोनों की मन से मन की मिलन से लगते ही सरगम के मेरे हाय हाय हाय, तेरे बिन मैं क्या, मेरे बिन तू क्या, एक दूसरे भी हम अकेले, दोनों की मन से मन की मिलन से लगते ही सरगम के मेले, तू छोड़ी ये जोड़ी या रखे ये जोड़ी, मैं दिल किया तेरी हवाले, डफली वाले डफली बजा, मेरी गुंगरू बुलाते हैं मिना तू तू बजा.
तेरी चम चम से मेरी दम दम से क्या रंग जाने लगाए, आंखों की रस ले तू हंस के दिल की समाने लगाए, हाय 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 तेरी चम चम से मेरी दम दम से क्या रंग जाने लगाए, आंखों की रस ले तू हंस के दिल की समाने लगाए, उन्हें भी बुलाओ वाले डफली बजा, रिंगरू बुलाते हैं मैं ना तू बजा, डफली वाले डफली वाले डफली वाले रबान वयन्नाने। ඉතින් මේ සුන්දර ගීතේ පද අරුත මම දැන් ඔබට පැහැදිලි කරන්නම්, මම හිතන්නේ මම කලින් ගීතය ගැන ඔබට ඉදිරිපත් කරා. ඉතින් ඒ නිසා අපි දැන් ගෙලින්ම පද රචනාවට යමු. ඉතින් මේ ගීතේ අපි මේ විදිහට ආරම්භ වෙන්නේ, ඩෆලි වාලේ ඩෆලි බජා මෙරේ ගුඟරූ බුලාතේ හැ ක්‍යා මෙනාටු තුූ බජා. ඩෆලි වාලේ රබාන වයන්නානෙනි, ඩෆලි බජා ඔබේ රබාන වයන්න, මෙරි ගුඟරූ බුලාතේ මගේ පාසලම ඔබට අමතනවා, ඒ මන්ද ඒ හේ ක්‍යා ඒ ඇයි මේ නාටු, ඉතින් මම නටන්නම් ඔබ තූ බජා ඔබ වයන්න. ඒ විදිහට තමයි ඇය ඔහුට ගීතයට ආරාධනා කරන්නේ. ඉතින් මේක එතන සිදුවෙන ඒ දේව ප්‍රතිමාව ඉස්සරහා ඇගේ හදවතේ හිමිකරු විදියට ඔහු අභිෂේක කරලා ඔහුට ආරාධනා කරනවා ගීතයකට ඒ ඇයත් සමග නර්තනයට ඇගේ නර්තනයට රබාන වයන්න කියලා. නමුත් එතනදී ඔවුන් එතන කවියන්ගෙන් එක උපමාවට අරන් උපමේ විදියට ඔවුන්ගේ ජීවන ගමනේ නැත්තම් ඔවුන්ගේ ජීවන ගීතයේ රබාන වයන්න නටන්නම්, ඒ කියන්නේ ඔවුන් එකතු වෙලා යුගදිව්‍ය ආරම්භ කරමු කියන ඒ සුන්දර පණිවිඩය තමයි ඇයට ඔහුට දෙන ආරාධනය. ඉතින් ඊන් පස්සේ ඇය කියනවා, तेरे बिन में क्या मेरे बिन तू क्या एक दूसरे बिन हम अकेले, ඔබ නැතුව මම නැතුව ඔබත් කුමක්ද එහෙම සම්පූර්ණ වෙන්නේ, එක දෝෂේ බින්හම් අකේලි, ඒ අපි දෙදෙනාගෙන් එක්කෙනෙක් නැති වුණත් අපිට දැනින්නේ අපි තනි වෙලා වගේ. ඒ විදිහට කියනවා, තු රක්කේ යේ ජෝඩියා ඡෝඩේ යේ ජෝඩි මේ දිල් කියා තේරේ හවාලේ, ඔබ මේ සම්බන්ධය රැක්කත් මේ සම්බන්ධයෙන් ඔබ ගිලිහිලා ගියත් මම මේ වෙන විටත් මගේ හදවත ඔබට දීලා අවසන්, ඔබේ අත්අඩංගුවට පත් කරලා අවසන් මගේ හදවත කියන ඇය ප්‍රකාශ කරනවා. මොකද මේ ඇය දැන් ඔහුට තමන්ගේ හදවත දීලා ඉවරයි, ඒක ඔහු පිළිගනීද නැද්ද කියලා ඇය දන්නේ නැහැ. මොකද ඇය රාහු අතර මේ චිත්‍රපටියේ කතාවන්ම යම් පරතරයක් තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් ඇය කියනවා, ඔබ මාගේ ආරාධනය පිළිගත්තත් නැතත් මම මගේ හදවත මේ වෙන විටත් ඔබ වෙනුවෙන් දීලා අවසන් කියලා ඇය ප්‍රකාශ කරනවා. ඉතින් ඊළඟ කොටසේ ඔහු ගායනා කරනවා, तेरी चम चम से मेरी दम दम से क्या रंग जाने लगाए, ඔහු ප්‍රකාශ කරනවා, ඔබේ පාසලඹ නාදයන් මගේ රබන් වාදනයත් එක්ුණාම කොයිතරම් සුන්දරත්වයක්ද මැවෙන්නේ කියලා. එවිට ඇය පිළිතුරු දෙනවා, ආකෝ කේ රසතේ තූ හස්කේ දිල් කේ සමානේ ලගාහේ, හය හය හය. ඉතින් ඇය ප්‍රකාශ කරනවා, ඔබේ දෙන
කැල්මෙන් ඔබේ දිනෙත් දක්වා නැත්නම් ඔබ මා දෙස බලන විට ඒ දිනෙත්වල කැල්මෙන් ඒ කැල්ම ආව මාවතේ මගේ හදවත දක්වා ඒ කැල්ම විහිදිලා ගිහිල්ලා මගේ හදවතට ආලෝකය උන් ඒතනින් ලැබුණා කියලා ඇය ප්‍රකාශ කරනවා. ඉතින් මේක තරුණයා තේරුම් ගන්න ඔහු දන්නේ නැහැ ඔහු මේ චිත්‍රපටි කතාවට අනුව ඔහු කිසිසේත් හිතන්නේ නැහැ ඇය මේ ඔහුට ආරාධනයක් කරන්නේ මේ ආරාධනය කරන්නේ ඔහුටයි ඇයත් සමග ආදරය ආරඹන්න කියලා ඔහු දන්නේ නැහැ. ඔහු ඒක තේරුම් ගන්න නැහැ. ඔහු හිතන්නේ ඇගේ හදවතේ වෙන කෙනෙක් ගැන තියෙන ආදරය මේ ඇය ප්‍රකාශ කරන්න කියලා. නමුත් ඇය ඇත්තටම ඔහු ගැන කියන්නේ නමුත් ඔහු ඒක දන්නේ නැහැ. ඉතින් ඔහු හිතනවා ඒ තැනැත්තාවත් මෙතනට කැඳවලා ඔහුට මේ ඇගේ නර්තනය නැත්නම් ඇගේ ඒ අදහස් ඔහුට ප්‍රකාශ කළ යුතුයි කියලා ඔහු ඇයට කියනවා කෑ ගහලා කියනවා උනේහි බුලාවෝ ඔහුට කතා කරන්න ඒ ඔබේ සිත ඉන්න එක්කෙනාට ඉතින් කතා කරන්න උනේහි බුලාවෝ උනේහි දෙකව කහා හේයේ දුනියා වාලේ ඔබේ හිතේ ඉන්න එක්කෙනාට අද ගන්න අමතන්න උට මේව පෙන්නන්න කෝවේ ඔබේ සිත ගත් තැනැත්තා කියලා ඔහු අහනවා. ඉතින් හරිම සුන්දර ගීතයක් හරිම සුන්දර පද රචනයක් මේ තරුණයා මේ කතාවේ විදියට බොහොම අහිංසක තරුණෙක් ඇහා වූ අතර පරතරයක් තියෙනවා. නමුත් ඇයගේ හිතේ ආදරය ඇති වෙලා අවසන් ඒ බව ඔහු දන්නේ. නමුත් ඇය ඔහුට නොයෙක් අය වෙන ඒ ආදරය ඔහු වෙනුවෙන් කියලා ප්‍රකාශ කරනවා. නමුත් ඒක ඔහු ඒ මොහොතේදී ඔහු ඒක දන්නේ නැහැ. ඉතින් ඔහු අහිංසක විදියට ඇගේ හිත ගත්ත කෙනා ඇයට ඒ තැනැත්තව ලබලා දෙන්නයි ඔහු මහන්සි ගන්න. ඉතින් හරි සුන්දර කතාව. මම මේ කතාවේ ලින්ක් එකත් ඔබට මේ වීඩියෝ පෝස්ට් එක අපි ඇතුළත් කරන්නම් මේ සුන්දර ගීතයත් එක්කම. ඒ සියල්ල අපි අපේ බ්ලොසන්ස් ෆැමිලි YouTube channel එකෙන් ආරම්භ ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ගීතයේ පද රචනාව අඩංගු අපේ ගීතාංජලි ඇල්බම් එකත් මම මේ පෝස්ට් එකට කමෙන්ට් කරනවා. ඉතින් මේ ගීතාංජලි 38 වෙනි පෝස්ට් එක මොහොමඩ් රාෆි මැතිතුමන්ගේ ගීත චාරිකාවේ මේ අවසාන යුගයට අයිති ගීතයක්. නමුත් ඉතාම සුන්දරත්වයෙන් පූර්ණ මේ ಭಾರತೀಯ සංගීතයේ අන්තර්ජාතික තලයේ පිහිටවපු ගීතවලට එතුමාගේ සුන්දර ස්වරයෙන් මුසු කරා. ඉතින් එවැනි අසහාය ගායකෙක් මිහිමත අපිට නැවත දකින්න ලැබෙයිද කියන අවස්ථාව හරිම දුර්ලභයි. ඉතින් අපි මේ සියල්ල හරහා මම හිතන්නේ ඔබේ සෞන්දර්ය චාරිකාවට නැවතත් සුන්දර වටිනාකම අදහසක් එකතු වෙන්න ඇති. ඉතින් මේ ගීතය ගීතාංජලි ගීතාවලි අපේ ගීතිකා ඇල්බම් එක 38 වෙනි වීඩියෝ පෝස්ට් එක. අපි ඊළඟ වීඩියෝ පෝස්ට් එකෙන් මේ හා සමාන තවත් සුන්දර ගීතයක් ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් අදට ඔබෙන් සමු ගන්නවා මම ගීතිකා ඇල්බම් එකෙන් සුරත් චාමර. ඉතින් ඔබට සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා.